සුබ දවසක් ඔයාලා හැමෝටම මෙඩිකේෂන් ඇබ්සෝප්ෂන් ඖෂධ අවශෝෂණය ඒ කියන්නේ අපි ඖෂධයක් ගත්තම මේක අපේ රුධිරයට අරගෙන යාම තමයි මේ ඖෂධ අවශෝෂණය කියලා කියන්නේ ඉතින් අපි මේ ගැන පැහැදිලිව කතා කරමු ඕරල් ඩ්‍රග්ස් එහෙම නැත්නම් අපි කටෙන් ගිලින ඖෂධ අපේ ආමාශයට ආවම මෙතනදී මේක දියවෙන්න පටන් ගන්නවා ඉතින් මෙහෙම මේ දියවෙන ඖෂධ අපේ ආමාශයේ ආවරණය වෙලා තියෙන අපිච්ඡද සෛලවල සෛල පටල හරහා ගමන් කරනවා. හරි ඊට පස්සේ අර ආමාශයේදී සම්පූර්ණයෙන්ම දියවෙන්න බැරි වුණ ඖෂධ දැන් කුඩාන්ත්‍රයේ දිගේ යන්න පටන් ගන්නවා. කුඩාන්ත්‍රය කියන එක ඔයාලා දන්නවා අපේ කුඩා බඩවැල. අන්න මෙතනදී ඖෂධය සම්පූර්ණයෙන්ම දියවෙලා මේවා බඩවැල් බිත්ති හරහා ගමන් කරනවා. හරි ඊළඟට දැන් මේ අපි කටෙන් ගිලපු ඖෂධ අපේ ශිරා පද්ධතියේ තියෙන්නේ. අන්න මේ ශිරා හරහා අර ඖෂධ අපේ අක්මාවට යනවා. ඉතින් අපි දන්නවා අපේ ආමාශයෙන් සහ බඩවැල් වලින් පිටවෙන සියලුම රුධිරය එකටම එන්නේ අපේ අක්මාවට. මේ අක්මාව හරහා තමයි අනිත් කොටස් වලට බෙදලා දාන්නේ. හරි දැන් මේ ක්‍රියාවලියේදී අපි බිව්ව ඖෂධ ඔන්න දැන් අක්මාවට ඇවිල්ලායි තියෙන්නේ. දැන් මෙතනදී සමහර ඖෂධ පරිවෘත්තීය කිරීමක් හෝ ඒ ඖෂධය අක්‍රීය කිරීමක් සිද්ධ කරනවා. මේ අක්‍රීය කරපු ඖෂධ ශරීරයෙන් ඉවත් කරන්නත් ඕනිනේ. ඒකින්ද පිත බවට ඒක බැහැර කරලා ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ක්‍රියාකාරී ඖෂධ ටික. එහෙම නැත්නම් අපිට ඕනේ හොඳ ඖෂධ ටික අක්මාවෙන් පිට වෙලා අපේ සාමාන්‍ය රුධිර සංසරණයට සහ ඉලක්කගත අවයවවලට ළඟා වෙනවා. දැන් මේ ඉලක්කගත අවයවය කිව්වේ මොකක්ද දන්නවද? අපි දැන් පපුවේ අමාරුවට බෙහෙත් බිව්වා නම් ඒ බෙහෙත් ටික අපේ හෘදයට යනවා. අන්න එහෙම දෙයක්. හරි ඔන්න එක කතාවක් ඉවරයි. ඊළඟට අපේ ඇඟට ඖෂධ ගද්දී එන්නත් කරලා ගන්නවා නම් මේවා කෙලින්ම අපේ රුධිරයට ඇතුල් වෙනවා. ඉතින් මෙහෙම ආවම අර අපි ඉස්සෙල්ලා කතා කරපු ලොකු ක්‍රියාවලිය මඟ හැරෙනවා. හරි ඊළඟට අපි ඖෂධ ගද්දි ඉන්ට්‍රමස්කියුල හෝ සබ්කියුටේනියස් විදියට ගන්නවා නම් ඒ කියන්නේ අපේ සමට යටින් අභ්‍යන්තර පටකවලට හෝ අපේ මාංශ පේශිවලට තමයි මේ ඖෂධ ඉන්ජෙක්ට් කරන්නේ. මේකෙදි මෙතන සෛල අතර තියෙන හිඩැස් වලින් ඒ ඖෂධ රුධිර කේශනාලිකා බිත්තිවලට ගමන් කරනවා. ඊට පස්සේ සාමාන්‍ය රුධිර සංසරණයට එකතු වෙලා ඉලක්කගත අවයවවලට ඒ ඖෂධ යනවා. මේකෙදිත් ඔන්න පොඩි ක්‍රියාවලියක් වෙනවා කියන එක ඔයාලට තේරෙනවා. හැබැයි අර ආමාශයෙන් එනවා වගේ ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. හරි ඊළඟට බයෝ අවයිලබිලිටි කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි ඖෂධයක් ගත්තම අපේ රුධිරයට යන ඖෂධ ප්‍රමාණය තමයි මේ බයෝ අවයිලබිලිටි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි කටෙන් ගිලින ඖෂධවල බයෝ අවයිලබිලිටි එක 100%ක්ම නැහැ. ඒ වගේම IV නැත්නම් ඉන්ජෙක්ට් ආකාරයෙන් ලබා ගන්න ඖෂධවල අර බයෝ අවයිලබිලිටි එක 100%ක්ම තියෙනවා. හරි දැන් අපි බොන ඖෂධ පෙති හෝ කරල්වල එකකට එකක් වෙනස් බයෝ අවයිලබිලිටි එකක් තමයි තියෙන්නේ. මොකද ඒවා එකම අනුපාතයකින් හෝ එකම ප්‍රමාණයකින් නෙවෙයි අපේ ඇඟට අවශෝෂණය වෙන්නේ. හරි උදාහරණයක් විදියට අපි බොන ටැබ්ලට් විවිධ අනුපාත වලින් තමයි දියවෙන්නේ. දැන් මේ ඖෂධ හදලා තියෙන විදිය බලන්න. ටෙරාකෝටා ටැබ්ලට් එහෙම බිව්වම මේවා හදලා තියෙන්නේ අපේ ආමාශයට ගියාම දියවෙන්නේ නැතුව ඉඳලා කුඩාන්ත්‍රයට ගියාම දියවෙන්න තමයි හදලා තියෙන්නේ. හරි ඖෂධ අවශෝෂණයට බලපාන සමහර සාධක විදියට ඖෂධ දියවෙන ස්පීඩ් එක සහ අවශෝෂණය වෙන ස්පීඩ් එක බලපානවා. ඊළඟ සාධකය තමයි කුඩාන්ත්‍රයේ මතුපිට ප්‍රදේශය. අපේ ආමාශයේදී අවශෝෂණය වෙනවට වඩා ගොඩක් හොඳට වේගයෙන් මේ කුඩාන්ත්‍රයේදී අවශෝෂණය වෙනවා. ඉතින් අපි බොන ගොඩක් බෙහෙත් වර්ග මේ කුඩාන්ත්‍රයේදී තමයි වේගයෙන් අවශෝෂණය වෙන්නේ. හරි ඊළඟ සාධකය රුධිර ප්‍රවාහය. ඉතින් සමහර හේතු නිසා අපේ බඩවැල් වලට තියෙන රුධිර සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ අපේ රුධිර ප්‍රවාහය හරියට තියෙනවා නම් ඖෂධ අවශෝෂණය හොඳින් සිද්ධ වෙනවා. ඊළඟ සාධකය තමයි ලිපිඩ ද්‍රව්‍යතාවය. දැන් අර ඖෂධවලට පටල වලින් විනිවිද යන්න මේ සමහර ඖෂධවල ලිපිඩ ද්‍රව්‍යතාවය ඕනි වෙනවා. ඒකෙන්ද ලිපිඩ ද්‍රව්‍ය වෙන්නත් ඕනි. ඊළඟ සාධකය තමයි pH අගය. මේ pH අගය නිසා ඖෂධවල ද්‍රව්‍යතාවය, ඖෂධ මුදා හැරීම සහ ඖෂධ බඩවැල් එක්ක තියෙන සම්බන්ධතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. ඒකින්ද මේ pH අගයත් වැදගත් සාධකයක් ඖෂධ අවශෝෂණයට.
හරි තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් අමතක නොකර subscribe කරන්න. ඉතින් හැමෝටම good luck.